I'm <laughs> sorry. තාචක බාලි සුුවත්තරා ගච්චන්තුදී වෙතා සත්දම් මංමුණ රාජස්ස සුනන්තු සගග මොක්කෙදන් දම්ම සවන කාලු අයං බදන්තා තම්ම සවන කාලු අයං බදන්තා සද්දම්ම සවෙන කාලු අයං බදන්තා නමුතස්ස භගවෙතු වර අතු සම්මා සංබුද්දස්ස. නමුතස්ස බගවෙතුූ වර අතු සම්මා සංබුද්න්දස්ස. නමුතස්ස භගවෙතුවැරහතු සම්මා සංබුදුදස්ස චන්දයුරගෝයු නන්දයා තන්නා තත්‍රසන්තෝ ත්‍රත්‍රවිසන්තෝ තස්මා සන්තේ උපජෙතිතිී ඒ භාග්‍යවත් වූ දස බලධාරී තතාගත බුදුරජාණන් වහන්සේට අපි හෙම දෙනාගෙම නමස්කාරය වේවා. සාධ සාධූ සාධ. භාග්‍යවතුන් වහන්සගේ සිරිමූ මඩලෙෙන් ලෝක සත්‍යාවත වදාළ ඒතුම් ශ්‍රිස්සත්ද්ධර්මයටද අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා. සාධ සාධ සාධූ. භාග්‍යවතුන් වහන්ස සිරිමුව මඩලෙන් වදාළ ධරමින් සැනසීමට පත්, එ ත්තම උත්තමවියන් වහන්ස වෙලාටද අපිහෙම දෙනාගම නමස්කාරය වේවා සාධූ සාදුු සාධූ. ප්‍රඥ්ඥානාලිකාව සඳහා නුශාෂනා පවත්ව නතිගවරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පඩිත හාමුදුරුවන් වහන්සේල ඇතුළු පූජනීය මහා සංගරත්නින් අවසරයි. ඉතාමත්න සත්පුරුෂ භාාවීෙන් මෙමූතුම් ධර්මදානමය පිංකම සඳහා සැදැරි යකත්ව එක් කරන්නට ඒ දෙන්නේ අංක එක සේ පනස්නමය වඳුරම් මුල්ලවත්ත පානදුර යන ලිපිනයේ පදිංචි අයි ඒ තේනුවර මහත්මය විසින් විමූතුම් පිංකමේ දායික්කත්වය දරා තිබෙනවා. යතකොට අරමුණුකොට තිබෙනවා සොහයුරිය පැමිලා මහත්මින් සිහිපත් කරල පින්ගනමෝදංකර පැමිලා මහත්මියයට ජුනිමාසේ විසි වන දිනට ජන්ම දින යේදනවා නේ. සොහෙරයේ පැමිලාට සහ ජුනිමාසේ විසිුවන දිනට. ජන්මයේදන සිරිමෙවන් සොහයුරාටද. පවුලේ ඥාතීන සසාහනිෙකු තිමිත්‍රාදීන්ටද නිදුක්නීරූගී සුවපත් භාවේ ලැබෙත්වායන සාදුසිත් ප්‍රාර්ථනාව. එවගේම දෙමෝපියන්න තුළ පවුලේ ඥාතීන් සහනෙ කුත්මිය ගිය හිත මිත්‍රාදීම් අභෞයකි ස්ථානයක ඇත්නම් එහම දෙනාටද මෙ පින්කු සලනු මෝදන්ව භවගාමී ජීවිතයන් සැපවත්ව, හවහාවතුම් නිවනේම සනසුම ලබත්වායන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරනවා. ධරමශ්‍රවනයෙන් නිවන්නවබෝධිය පිණසම අපසිරු දෙනාට මෙම පින් පාරමී ධර්මයක් ලෙසම උපකාරවෙත්වායනු ප්‍රාර්ථනා ඇතිව මෙමවතුන් දේශනාව ප්‍රඥ්ඥානාලිකාව හරහා විකාශනය කරන්න ඇත්තු දායකත්වය දරන්න. තින් සාමින් වහන්සටිතාම සත්පුරෂවාරාධනා කළේ, ජීවිතයේ දීම නිවන සඳහා උපකාරවන දහම් කරුණුකිහිපයක් පහදා දෙන්න කියන ආරාධනාව තිං ඔත් එහැම දෙනාටම මේකුසල් නිර්වානවබෝධය සඳහාම නිවන්දොරුටුවක් බවට පත්තේවා යන ප්‍රාර්ථනාවෙන් ධර්ම කාරණා ටික විග්‍රහ කරල දෙන්න උත්සාහ දරනු දැ ඇත් හැම කෙනෙක්ම උපන්දිනය වෙනවෙන්නමි බණක් කියවන් උපන්දිනයට ආශිරවාද කරන්න එනිසාම විශවාස කරන ධර්මදානය තියන ආන සංසේ කොච්චරද කිය කියල දුන්න තුපන්දිරණට දුන්නු තෑගගේ ප්‍රමාණය කොච්චරදික දන ගන්න බලුව. නැත්තන්න ඉතින් දැනෙන්නේ කොහමුද කියලා ඒෙක් ගෙඩිය අයිසින් වැටෙන්න්න වැටෙන්න තම රස වැඩියනවාගේ. නැහ ලස්සන වැඩියනවාගේ. කරගත්ත පංකමේ තියන ආනිසංසේ කොච්චරද කියල කියල දුන්නොත් කරගත්ත පින්කමේ තියන, වටිනාකම පිළිබඳු ඇත්තට තබතවස්සහි ගෙන්වේ විෙන නිසා අටකතාාව සඳහංවෙනෙක් ධර්ම පරියායක් ම ඔයත්තැට මෙම කියන්න දැන්ඔ ඇත්තෝ දේශනාවටාරාධනා කළ දැහැත්වට්ටියක් පූජ කරලන යමයි ඉල්ලා දැත්වටියයක් පූජ කරල පසග පිටුලෙක අනිසාමේන අප කෙරෙහිත් සියරුලුවක සත්වයා කරෙහිත් ධර්මාව බෝධීයටට පත්තෙන්ට ඕෝනෑ කරන වීර සිද්තත් තන් කෙරෙහි තනුකම්පාසිත් පෙරට කොටගෙන මේ ධරමයක් අපට දේශනා කරන සේක්වා යන ආරාධනාව කළා. දැන් ඒකීතියන කුසලේ කොච්චරක් වෙයිද. දැහැත් ආරාධනාව සිද්ධ කිරීම කල්පාටයි. තැබැ පෙවූ නොද මේක. කල්පාටකට මෙහම විපාකයත් දෙැන ෙනවකේ කැනෙ පෙවුණු නොත්තේම මිනිස්ු මේ එකත් තරැගිල ලියාගන්න මගෙන මට දෙන්නකුගේ. එනිසානි කියන්නේ බුදු හාමුදුරු වනහස දේශනා කළා හදයක් පුනාාතීටී පං්ඥන් චිත්තම් පුනාාතීතී පුං්ඥන්නේ දැගම්මට තමයි ලොකුම සතුර දෙනු නේ දැත් වැටිට වශ් කෙන ඩුටිරන්ය විදිින් වට්ටිය හදාගෙන දැන් ඊ රැණින්ද ගීත්නේ ගටෙනක. හිත සාමාන්‍ය පිනක් කරනකොට මිනිස්සුන්ට එහෙමතමාන කට යන්න පුළුවන් වෙයිද මේකට සම්බන්ධවෙන්න පුුවන්වෙයිද එදකොට එතන ඉදලාම මේ පින්ක මට තියෙන මුංචන චේතනාව කොහෝ මහරි මේක කරගට ඕන අයිතිං ගහින් සල්ලිවැටුන් නෑන න රුපියල රුපියධරයකුතු කරලා තවයාලුවන්ට කියලා න දෙන කෙනෙකුුණු තේකත් අරගන වංචා කරන්න නවේ නෑ මටත් තවටිකක් නම්ම තවටියක් මේ වැඩි කරගන්න ර බෞතිකදේවල්ලග පිනට දෙන දේ වැඩ වැඩියෙකුතු කරගත් එකටිෙන මුංචන චේතනාව කියල මුංචන චේතන හරිම පිරිසුදුදේ නිසා තමයි පින්කමක් කරන්න පුළුවංකම තියන මුංචන ේතන පිසුදුනුත් බලන්නට පින්ක කරන්න පුලුවන්ක පරිියමාරුයි හරිම මාරුයි පලවෙනි චේතනාවම තිබුණොත් වංචනිකව පලවෙෙන චේතනා තිබුණොත් වංචනකවම පින්කම කරගත්ත දක් වෙන්න රත්තන්ඉගේ අවස්ථාවේ ඉඳලාම මේකට කුසලිකුතුනාද නැද කුසල්ලිුතු හැබේ කාටවත් පෙනුන්න කාටවත් පේන තමන්ට තම හදැනෙන්නේ ඉරිබසේ අම්මලා ඔන්න දැන් මුංචන චේත නිර කර මධද්‍යියම චේතනා දැන් හරි දෙමකදද දැන් දැහැත්වට්ටියත් පූජ කලා ආසනයකුත් අබනා දේශකයත් වැඩම කළලා දැම්මට බණටිකක් ෑනමක් කෝමරියහන්න ඕන ය ද තු හරියට එකතු යන්න ොච්චර පිනත්තිය න දැගව ඇත් උන්න නවා දැ ඇත්තු පාන දුරේ පාන දුරන්දලම මෙහනකොටම දේශකයණන්හසක කියනවාන එන්න විදික් නැ පැට්ටර් නන අයෝයාගෙන වෙල ගහන්ඩයන ඉදු කොච්චර පිනත්වයෙන් නොනද ඔොකමටි එකතු හැබැ මේ අපි නොහිතන මේ දුනේ නොහිතන ඉදසුන තවකාගරකන රන තුරක් වෙනවා ේ අද මෙට කතා කරන අතන කතාරන පුතා අදනං එන්න බැරිවේ අපිට ලබන සතිීටෝගේ බැරිදිදාගන්න. එන්න මතමයිටේ මෙහම විප්‍රතක්ු නම් කුද කරන්න. එද මේ දරෝක ආරිකමන්නය කමන්න හනන්න ඕනෑයි විදිහට කරගම කෝ කියල කියයි. ඕන ඊළඟ සුමානයටට ඔක්කමලම මැරෙනවා. පානුදුරට තාවනයරස්ුනාමිය ඔක්කෝමල මෙකම පොකරට අරංගිය මොනාවා කරන්නද ආ යනේ රරි බනක් කිය ග තියන දනන්න්න පරල් ෙට උදන්න කියන්න පුල. එතුට මේ පින කරගන්න කොච්චර අරමුණු අතීත සංස්කරු ප්‍රබල ලෙස බලපෑවත්. දෙමියල් ලේසි දේවල් නවෙම කල්ප අටකට වගා කරගන්නවා කියන එක අපිට හිතුනට අනයෝග නඉතින් කොරන්න බැරිිය කිය බලන්න ඕන කොරන්න හිලා තිෙන බරපතලක ඊටවස්සෙම ගත්ද ඊට පසවඇත් හොඳදට බණි කහ ග ඉන්නකොට ඔන්න දැන් තමන්ගේ අතීත කුසල ලෙසිහි ගැන්නවා එඇත ම වගේ පින්කංකල හිද තම මට මේ බණටි කහණඩ ලබුණු එනම් මේ බනපදය තුළ දීම ට චතුරාරය සත්‍යය ධර්මව බෝධ වේවා මේ බනපදය ඇතුළේ දීම මගේ සක්හය දිිය නිරුද්ධ වේවා මේ බනපදය ඇතුළේ දීම මගේ ජීවිතය ගෞතම බුද්ධ ශාසනය තුළ පල ලැබත්වා යන ප්‍රාර්ථනාවෙන් බණටි ගහන් ඔ ඕකට දැහැත්තා රාධනාව කරනකොට අම්මට දැන්කල්පාටකට විපාකහම්බෝල ඉනිසානික යන්නේ සබ්බදානං ධම්මදානන් ජිනාති ලෝකයේ දන් දෙන්න පුළුවන් ඕන තරම් මිනිස්සුන්ට බැරිදි ඕන තරම් දන් දෙන්න පුළුවන් හැබැයි හැමෝටම ධර්ම දානය දෙන්න බෑ පුළුවන් ධර්මදානයන්න ධර්ම දානයන්න බෑ හැමෝට බණහන්න පුළුවන්ද බෑනෑ අපි කෙනෙකුට සංවරවෙ කලෙකුත් කිය නේ නිකන් ටහ නතා නොකර කියන. ඒ තරම් මිනිසුන්ට සංගර කරන්න පුළුවන්ද බෑ මේ අතීතයේ උබාතින් මං අතිං සත්වයාතිං වෙච්චි වැරදි අවස් අවස්සා කියල දෙන්නම කෙන්ද ධර්මය මෙ මේක හින්ද සසර ඔබට වැරදුනාා මෙන මේක නිසා ඔබ සසර දුකට වැටුනාා මෙන මේ හේතුව නිසා ඔබ මේ විදියට දුක් විදිඉන්නේ මෙටිරින් එතර වෙන්න මේක තමයි ලෝකෙ පවතින දේ කියලා පෙන් අන්නම කෙන්ද දමං ගෝකතව ඇතැන ධර්මිට නොුවවික් දහකල දෙන්න ත තර ජීවිතත හරි ලේසි ලෝක හැම තන මාර්ථිකවබ අර්බුදු තියෙනනේ ත න ග ල ක ති බන්න වනන්න ුද ද ස න නොදරට ධර්ම තේරුම් ගත්තගෙන දන්නම් මේක තමයි එල්ලෝ කෙ විනාශය මේක තමයි පට එක පාරම ගින්න වැඩි වෙන්නන යම්ම නෑ දෙක පාරමගේ ගිනි ගන්න නේ ගේ චුට්ට චුට්ට ගිනි අරගෙන තමයි කැන මඩල දක්වාම ගින්න ලොකවේෙන් දැංගතින් ගිනි ගන්න කාලේ හරි ඇයි හරි කියන්නේ භාගිවතුන් වහසේ මනුස ලෝකෙ පහල වෙනකට මනිසුගේ ආයශවරුදක සී විස්සයිනි යම අවුරුදු කියලක සිය විස්සයි හැබැයි අද මිනිසුගේ යවසකය දවරුදු හැට පහයි හැත්තෑවයි ැට පහයි දැන් අවුරුද හැටපහ ඇත්තෑවක් වනේ බුද්ධ ශාසනට අවුරුදු කියයක් වුණ හමද දෙදා සයිසයයක් වුණා මෙහෙන දැම් බාගෙට බාග එ ුද්ධ ාසනයටටත් අවුරුදු භාගයක් කල් පිරෙනකොට මිනිස්සුන්ගේ ආශ්‍යත් අවරුදදු භාගයක් පිරීල ගිල්ල එක සේවිස්සයෙන් භාගයක් කඩු කරන්නක කියදැ එන දැන් අපි මේකට බිරියන් දීල වැඩත් තියෙනද අතීතයේ මිනිස්සු ජීවත් ච්චික් තියෙනවා ප්‍රතිපදාවක් ඉදි මංතිවන ධර්මින් ඇත්තකතාව පෙනවාක අතීතයේ ජීවත් එච්චේ දැන්ග දේශනාවක තියෙනවා මේ දේශන න සූත්‍රෙන මමත වුණමට දම්ම දායාද සූත්‍රන මේ රජ කෙනෙක් ්‍රටක් පාලනය කරන විදිම ප්‍රඥායක තිය දේශන දේශනා කළා එතකොට රජ්ජුරු වඋනහම එරට පාලනය කරන්න වන දස රාජ ධර්මය යුක්තව සත රාගතියකට පත්තෙන්නේ නැතුව සතර සංග්‍රහ වස්තුවෙන් යුක්තව අ ලස්සන කියමන ්‍රජ්‍රපදාව තියෙනෙනමකක්ද දස රාජ ධර්මය තියෙන් ඕන දස රාජ ධර්මේ තියෙන් ඕන් ඊළඟට මකද තියෙන්ඕොන්න සතර සංග්‍රහවස්තුවෙන් සලකන්නත් ඕන ඒක තිබ්බාකල නිකන් ඉන්න බෑ සතර සංග්‍රහවස්තුවෙන් සලකන්්ඩෝන් ඊට පසමකද සතර අග තියකට පත් නොවීන්නත් ඕන අතීතයහෙමෙනමදටි අතීතයෙම රට පාලන කරම රජවරටී නැදද හිටියය මිනිසු ආයෂ ඩුන නැදද ආුෂ වැඩුණ අග්්‍ය සූත්‍ර දේශනාවේ දීගනිකාය කියනවා මේ පොළවේ තිබුණු රස ගිල්ලට අරගෙන දිවෙන් විෂ්පාෂ කල නිසා තමයි කියනමකක්ද වාරණය අහිමි වෙලා ලිංග පහලවෙඩ පටන්ගත්ත කියනවා. මකක් නිසාද රසට වැටිච්චි තෘෂ්නාව නිසා ්‍රශ්නාව නිසා මිනිස්සුන්ගේ ජීවිත පිරිහෙන නැදද පිරිහෙනවා දෙවියන්ගේ තිබුණු දිව්‍යතයේ ජෙස පවාහිමි වනා න මිනිස්සුන්ගේ සතපිුදුවෙන් පිුසිදුව මනිසුන්ගේ දෙවල් නතිව නතිවේද නැතිව දැන් අවුරුදු කියයක් ිනැතිවල දෙදස් පන්සී අපපුරාවට මිනිස්සුන්ගේ නතිවවිිේදන්නේ නැතිවෙම ඒහ දැම් මොකක්ද වෙන්නේ දැන් අවුරුදු තව දෙදස් පන්සීයක්යනොකට මේ හැටයි තව පණහක්කෙත රඩුවෙනෝද නැදද ආඩුවවා අඩුවෙන් කටනේද මරක සංඥා පහලවෙන්නේ පාල එ දැංව පහලවෙන්න නැද්ද දැන්ත අහත්තුපිපෙනවගේ තැනින් තැන පහල වෙනවනන අර පාතිමා දරුවව දූෂණය කරන්න අවුරුදු තිස් පාග විතරද මනස්සයකුගේ හිතක කොහොම හිතක්කෙන් ඕනද අපි කිනො තිරිසන්නු කියලනෙ ද බව ත්තන්ගේ වච්න ලික්කුත් කියරන අපපුූ මුණ තිරිසංහටත්්ද මනුසයක යනෙ කියන දැන් එෙන තැනින් තැන පහලවෙන්නේ නැද හොරකක්දැ මිනිස්ුළඟ නැද්ද ඉස්සර තිබුණේ ඇත්තතුන්ගේ තා මේ පරම්පරත්තුනකට විතර හැපැතිෙන් හල බලන්න ඔච්චර TV දාලා දොරාගුල් දාලා ොහොම තිබද දොරවල් නෑනේ දොරපළු හතාටක් එකුතු කරල බේල අරැක් එකට දානවගේ ලීටික දාලා හරස් අතට පොල්ලද්දා ලගිය පන්සෙේ බණටික හලය එකම මෙිහිට සිකුරට කායයක්ත්තම ගෙදර හිටි බල්ලලා ලන්න මිනිස්සුගේ කනේද ඒඋනානේ අද මිනිස්සුන්ගේ මනවද තියෙන්නේ වැඩිපුරුම විහයිවෙන්න වැඩිපුරම හොරු ඉන්න නිසා ඒක නිස්සුන් අතරෙෙන් මනිසුන්ගේ අභ්‍යන්තරයෙන් අපිරිසිදු වෙල නැදද අපි රිසිදු වෙලා ඔන්න ධර්මය දන්න කෙන දන්නවා ඒනිසා තමයි දැන් අපිස්සරහල තිබුණනේ අ පොළවකට මිනිස්සු දබරව වනා කියලා අග්‍ය සූත්‍රය කියනවා රස පොළබට මිනිස්සු දබරව වුණා දබර වෙල වැටවල්දා ගත්ත වැටවල්දාානුක මේක මගේ කෙක්වත් එන්න පැ ඇතුළට හරියට අරංආාව වගේ හරියට අරංආාවගේ ඊට පස මොකත කළේ ඒ අල්ලගත්ත ප්‍රමාණය වැඩිනේ රැ ගණ්ඩ විදිහක්න ඉට සැපිකවා මහජන සම්මුතූ තීති මහාරාජ අපි හැමෝම එකතු වෙලා අපි මිනිය රජ කර ගනිීම කිව් රජ කරගෙන අපේ මනුසට බදු මුද ලදෙමු ඒ මොනුසිෙරික ොටික රැකල දෙන්න කියලා. හමත රජෙක් පත් කරගත්ත. හමතමයි රජෙක් පත් කරගත්තේ. දැන්ව පීතල බලන්න එදා පිීතුුව රසපොලවට මිනිස්ස චර තුස්නාවෙන් බැඳන වුමොන බොරු කතාද හම වෙන්න පුළුවන්ද කියන්නේ තැනට මිනිසුන්ගේ මානසිකත්තේ පත්තුනාද නැද වනාා. මං අහන්නේ වර්තමානය බලන්න අපිටුවෝක වෙන්නවාද නැද්ද වෙන සබං ගණන්ගීපු ගම මිනිස සබං එකුතු කරගෙන ගී නැ්ද ීතල බලන්න ආන්න බලන්න එදා වෙච්ිදේ අද දකිට නැන්තපිට අද තියෙනවානේ දැන්ව තෙල්වර ගණම් ගනකොට මිනිස් එකුතු කරගෙනගේ ල්ලතට තියාගත්ත නැදද තියාගත්තන එම් එදා වෙච්ි දේ බොරුද එදා වෙච්චිදේ ඇත්ත නේද එදා වෙච්චි දේ ඇත්ත අද වෙන දී එක් බැලුවහම ධර්ම දන්න ක නඕොත් එක සඳනද නැද්ද ඕකෙක් ස සඳගන්නවා මිනිස්සු එදත් ඔය වගේ ම තන්හාවයි මිනිස්සු අදත් ඒ වගේ ම තන්නාවයි මිනිස්සු එදත් ඔය වගේ මොහොරකකාං කලා මිනිස්සු අදත් ඒ වගේ මෝරකකාං කරනවා මිස්ුලගේ දත් ඔය වගේ දූෂණ සිට විලි තිබුණ අදත් මිනිස්සුන්ගේ සිතුල දෂණ සිතු ලි තියෙනවා මේක ලෝක කවදාකවත් අම්ම නැති කාලයක් කොයන්න පා නැති කාලෙකම මුසලෝකඇවි දිංගුපදනවා කියලලා අය හිතන්නවත් එ මේක මීට හපන්තවුරුදු දහක්කතර යනවට මේක හොඳයි එතකොට අපි කියන මේ කාලිපදුනාන හොඳන කියලා මටත් වඩා මිනිස්සුන්ගේ නරක්ක සිතු විලිය ඇති වෙනවත්තවුරුදු දෙසේ පණනහත්තුන්සීයකිතරයනකොට වෙනවද නැද්ද එහෙන ධර්ම මේ දන්න කෙන සැලෙනවද එයා දන්නවා මේක තමයි ලෝකෙ හැටි මේ අපිම වපුරුපු දෙවෙන කවුරුත්ත පුරුබ් දෙයක් න මේ අරයට මෙයාට කාටවත් බැනල වැඩන්නේ මම කරගත් අතීත සංස්කාරණය මේ මම ගෙවනවා මේ කවුරුත් කර ගත්ත දෙයක් න මම කරගත්ත දෙයක් ම මේ ගෙවාගෙන නයි ගෙවනවාගේ එන දැම්මකක්්ද කරන්නඕන මේක තමයි ලෝකයේ දු අන්න ඕක තේරුම් ගන්නවඕන් මේක තමයි ජාති දුක මේක උපත් තිෙල පුපික දුක්ක ඉප තිච්චිනි සානයක වුණු නැද්ද ඉ හ නන්ද මෙතනත් තිපදි ගෙන තවත් උපදින්න දේවල් කරගන්න. හරියට මේකුණු ගොඩට ටිලියවරයක් ඇතුලට දා මේ කකො දට මල්ල උඩිනු යටටනු ගැට ගහලා තවත්මල්ල දිහංකු කෙ ල්ලන ගතුම තවත් සර පපතනවා කියන්නේ මේකත් කුණු වෙල පනුව ගහනවා ඒකතු කරගන්න එකත්මකොද වෙන්නේ එකතු වෙලා ගහන එ මේක ගැලවෙන්නට දන මේක තුළ ඉන්න දන මේකින් ගැලවන්න. අන්න වෙන කාලෙක ගැලවෙන්න ම ගක්නෑ මේ කාලි ගැලවෙන්න මඟ තියෙනවා දැන් තවරුදු දෙදහක් තුන් දහක්ක තරයනකොට බණකින සයිනස කෙනෙක් නෑ දෙ අද නන්නේ අද ඉන්න ඇව ඇතිනෙන තවරුදු දෙදක්ක තරගම් පසිදී කෙලා එතකට නෑනේ එතකොට ඇතුර රජවෙලිතුනා කියන්න ක න හම්සන රජරුවන් වෙචද කවරු හරි හාදුරු කෙනෙක්ක ද කැෑවක හරිකමන්නය මට දං හැන්ද දී ගන්න කියලා හොයයි එක නමක්වත් නෑ මේ තමයි අවසාන ව්‍යවස්ථාවමකතමයි? අවසා අවස්ථාව එනිසා මේ අවස්ථාවෙන් ගල වෙඩ බැරිද මේක තමයි ගල වෙන්න තින හොඳම තැන ඒනිසා බාහිර වශයෙන් සිද්ධ වෙන කිසිමදකට ගැටීමති කර ගන්නපා හරිම ප්‍රායෝගක දැ බ මේ බණහන දායක ඉන්නවන්නේ ඇලකිෙන සයිනස මම ද සරක් බණකට මටා රදන සනස මමනං ඉන්න මාසයිකෝ පෝලිමේ ගිහිල්ල එමංකො ඇයි කියලා සයිනස ගෙදරයින් ඇැ්දී මට තියන පලිබෝධටික ගැනහිතෙනවාකිව මොනවාද එක්කු දරුවන්ගේ ප්‍රශ්න. එක්කෝ මුණු බුරංගේ ප්‍රශ්න. එක්කෝ රැකආවි ප්‍රශ්න. අනේ සහිනස මුකුත් මැනෑ මන් නමේටවිතර යන පෝලිමකට මං බනවර හතරක් අහනව සයින්හස කිව. බලන්න මනුස්සේ ගැලිවීම මහා ගත්ත තැන සයිස මංගේ බනවර හතරක් අහනකව. ඉඩස මංගව මහත්ත කොහොම දෙදක කියන්නේසාහිනාස මීතියෙන්න්නේ මගේ සයාර් පොතකිවා මෙතියෙන මගේ සයාර් පොත මං පෙරල්ල බලද්දි තියෙනවා බන අහල ලියාගෙන උන්න මිනිස්ස බලන් සහින සමගතන හිටියන මට එතන බේ බද්දක්කුතුෙනවා එක සිකරට්බුණු මිනිහකෙ එකුතුේ බින මනුස්සෙක ගුතු වේ.ඒකු දෙටස් කතාවන් යුක්තු මනුස්සෙක ගුතුවේ. අනි සයිනාස මනම් මුකුත්ම කරන්න මංයි බණපදයක් කානොකෝ මට කොයි වෙලාවෙහරි මේකම දැනිලා මේක මෙතර වෙන්නෙ ල බෙන්න්න කියලා. එතුර මතක්ුණාන බුද්ධවරණ මුදලලාලි වගේන. අපි බුද්ධවරණ මුදලලාලිගෙනහල තිබ ංචි කතාවක්. න අර ගැල පටවග යනකොට බුදුගුණ ගැ හිත හිතා ගයා කලා පියහල තිබුණට අප විච්ි මනුසෙක්මට හම්බුණේ ෑන ඒ කද ලෝක මිනිසේ ච්ි මිසේ අත් හෙ වාන ඕන්න ගැලවෙන මග හොයා ගැන විදිහ. එනිසා මේ හම්බ වෙච්චි වෙලා නම් මග හැරව ගන්න එපා. දැ ඇත්තන කොච්චර වාසනවද දැන් ඔන අම්මට හම්බන කල්ප කියීඇද අටක් ඕන අම්මට කල්ප අටයි. දැ මේ බනාහනාටක කිය හම්බවේ නැන්ද ට ටහමුණ කල්ප නමයක් ද අම්මට ඩැක් වැඩිනේම්මඒ එකතු දුර ගත්ත අම්ම තිදෙන බණට අහන් මේ හකට ඔක්කෝටම කිය තියෙනවාද ඔක්කෝටම නව ඇත් තියනවා නවකප් සුතන් දම්මං ධර්මි විග්‍රහ වෙන්නේහෙම සුතන් කියල කියනමුකටද අහනවට ධර්මයක් අහනවට ධර්මයක් අන කෙන පෑගාන කෙනෙන බණහන කනෙවේ ඒ අන ඒකතු සයින්නසේ නෑ තත්පරතුනේ ගාථාව ඇතිේ දම්ම පදේ පොත පෙරලගෙන ඒ ගාථාවක පද දෙක දැන ගත්ත ඇති ඇත්ත නේද මේ කියන්නේ පු ගැමට පුතුන් ඉන්න පුත්තාමත්ති දනන්මත්ති ඉටිබාලෝ වියන්්‍යති අත්තාඇත්ත නෝනත්ති කුතෝ පුත්තෝ කුතෝ දන ඇත්ත නෙවෙද මේ කියන්නේ පුත්තු කොහිදන්නේ. ධනය කොහෙට මට තියෙන්නේ. මනුස මට මමවත් නැති කොට මට තියනල හිතන මනුස්සේ කුණුත්ම මෝඩයක්න. බාල මිනිහෙක් වෙනවා. තිිනිසා මට කිසිම දෙයක් නෑ මට කියල කෙනෙක් නෑනෙ. උන්න ඕක තප්පර දෙක කිස්මරණය කරන ත්‍රාවක අඩමක්ද වන්න නවකප්ප කල්ප නවයක් දොරට විවෘතයෙන් හැබැ පින්කං කරනකොට ධර්මය විග්‍රහ වෙනවා මාරය ඉන්ඩනං ඉට දෙන්න නෑ. මාරය පුද්ධූම කරදර කරන්න පටන් ගන්න. දමං ඇත්ත එක කතාවක් කියන්නම්. බුදසාාසනය හිටියා සාරිපුත්්ත මහරහතන් වහන්සට විච්චි සිදිය උහන්ස ගෙනමත සාරිපපුත්ත මහරහතන් වහසේ අපි ඇතු දන්වන්නේ මේ මහා අගසෞධනම වහන්සේලා ත සාරිපුත්තයන් වහන්සේ දවසක් භහාවනානු යෝගිව වැඩ ඉන්නකොට මාරය ඇවිදි රිංගුව බඩට උන්න ගැලවිෙන් දු නැති හැටිය මොකෝ කළේ බට රංගල බඩට රිංගල දැඩි වේදනාවක්ගෙනල්ල දුන්න බ රිංගලා දැඩි වේදනාව කියල ැ සාරිපුත වහස දන්න ඇද දැම මාය රංගවේ කියල දන්නවා. උනාන්සේ බඩට තමන්ගේ කුසට අතතියල කියන මාරය ම මුඹව දැනගත්ත බොල එලියට පලයංකව. මාර්රය එලියට පලයක ම දැනගත්ත උඹ තමයි රීංගේ කියලා. මාරය හිතුව දප්පට ද මන් දැනගත්ත මන්දයි යනෝකල ගියාද. නෑ එයාකිවාපොමකක්ද මේනම් කරණ බුරු වැඩක්මයි මේ මනුස්සයා එහම ැන ගන්න කොහෙද මාව. ඔන්න කෙලෙස් එෙන විදිහ. එච්චර උත්ත මේකුට බැරිැ උත්තමයකුට කෙලෙස් ඇවිදින් තියෙන එක කියලා මාරයට දැනගන්න බැරිවනාා නං කෙලෙස්වලින් යුක්ත අපි මායනවක ලා අපට කොහේ දැනගන්න දිල හිදල බලන්න. කෙස් ප්‍රහණය කර පුත්තම ර්රයාාපු විදිිය දැනවා ඒත් මාරය කිය න මේ මනුස ැන ගත්තන මේ මනුසේ උපකල්පනයක් කර යි මේ කියන්නේ. කෙලෙස් බිඳල දාපු උත්තමයට එහම වෙනකොට. කෙලෙස්වලින්මත් බරිත වෙච්චුබට මට මාරය වැහැන විදිිය නුවන මදක්වත් නැත්තන් තේරුම් ගන්න පුුවන් තේරුම් ගන්න බෑ. තුකට පින්කං කරන්න කරන්න ප්‍රශ්න වැඩි. හොඳට බලන්න. මකට මුලපරන්න ප්‍රශ්නයනෝ කූටිගාන ඒකෙ තන්හාාව විදිහටේනවා. ඉරස දේශයේ විදිහටේනවා. ඉරස මෝහයේ විදිහටේනවා. ඉටසේ මක්කම විදිහටේනවා පලාසකම විදිහටේනවා නො එක නොකි විධා කෙලෙස් එක් දහස් පන්සේ මොන දිහටේදක ගන්න දන්නේ. එන්නෙම අරකුසලේ නවත්තල් අරක කරගමු කියලා ඒ මාරයන විදිහ පිකා ඇම ඇයි මේ මාරය කැමැතිනෑ එයාගක් භූමියෙන් ඔබවායින් වෙනට කැමතිද එයා කැමති දැන් ඔය ඇත් ෝ ඔය ත් වතුර බන කෝප වැත්තෙන් අහින්මේ නොට කැමැතිද ඒකට බැඳීමක් තියෙනඕනේ ඒකට බැඳීම තිය තාවකාලක හම්ිචිදුවට පුතාට ඇ බැඳීමක් නැදද බැඳීමක් තියෙන ඒ බැඳීම කලවන්න බෑනේ ඒ බැඳීම කලවන්න එච්චර බැඳීමක් තියනකොට සංසාරයම ඔබයි මගේ හිට පූ එකම කෙනා තමයි මාරයක් එයා ගැලවෙඩ දෙයිද එයා ගැලවෙඩ දෙන්න ඒයා ගැලවෙන්න දෙන්න දගත මොවාද පින් අකරන්න යනකොට ප්‍රශ්න වැඩි කරනවා වැඩිරලලා ලන අරකෙන් මේකන ඇැබ ඒ දිනුව කළෙහි තන්න ඉඩස්ේ මාරය මකෝ කරන්නේ මාරය දෙන අධික සම්පත් දෙෙන්ද පටග නරිදැන් දෙනේ කලන අත්තන්න බැලුව බෑනම් බනව තන්නන්නේ නෑ හිතහන්කෝ මම උඹට වැඩිපුර දෙනෙන අමනවා අද පංචකා ශ්වාදයම ගැල දෙන රප දකින දකින රූපේ ප්‍රිය වඩන්න රූප තනනවා පුදුමයි දකින දකින රූපේ ප්‍රිය උද්ව වන රූපදක්වන ආහන අහන ශබ්දට බැඳන්න හිතහද වනවා මේ මකොද කරන්නේ දැම් බලනො දීලවත් මෙයාව නවත් අන්න පුළුවන් දුන්නු තේත්යාගාවට යනවා දුන්නදට ඇැලුන කියන්න එතුට මොකෝ වෙන්නේ ඒත් මාරයක වසගේට යනවා දෙන්න හිතනද නොදී හිටියොත්මකොද වෙන්නේ දෙන්න හිතෙනවා නොදීඉන්න ඒත් මාරයලඟට යනවා ඒකට අත්තය සම්බන්ධයි එ ගැලවෙන එක ලේසේද මේ හරියට ම දවසකත් බණකටකු කොහල්ල බා වගේ. ඉහිංගලවෙන් හදනවට මෙිහින් ඇැලෙනවා. ඒ එලිච්චිකත් ගලවනග තව පැත්තකට බැඳෙනවා.ඉනිසල් ලේසි වැඩක් නැවේ. එතකොට කෙලෙස් මල සෝදාහරින අධිටනී යුක්ත බොබ බණක් අහනකොට ඔබට ලැබෙනවා කල්පනාවයක් සුගති විපාග. කල්ප කියද නමයයි. බණ කියන මට කොච්චරත්තිේද. සීමාවක් නෑ ඒමකක්කෙන්දද මගේ පැවිත් දයි දේශනාාවද්‍යයනය කිරීමයි. ඉදිරි ඒක ඇත් අන්ට ගණ්ඩෝන්න ඔ ඇත්වොත් පැදි වන්න. න එකගලිහිතල බලන්න කොච්චර දැන්හෙන උපන් දිරට දින තෑග සීම කරන්න පුළුවන්ද සීමා කරන්න බෑ කඒෙක් ගෙඩියක් ඇවොත් බාපව බඩගි හැදවද නැදද. ආ හැදෙන. අ හැදෙන ඒ ඒ ගිඩියක් ඇවත් එ එක සීණනි හැදෙන ඒක සසරට බැදන එකක් ධර්මය තුළ කරන්නම ගත්ද සසරින් ගලවන එක උපපත්තිය අපි සැමරුට හොඳ දෙයක් කියයි ඇත්තට මුපපත්තිය බුදු දහම නොමකක් ද දුකක්න මෝකොටද දුකකපකපා මිස්මරණය කරන්නේ ඔන්න බල නනවබෝධී ජාති ඉපදීම දුකක් නං කොහෙද අපට රති්ඥා කරල පත්තු කරන්න සතුරත්තියෙන්නේ. ආ අපට එක සතුරත්තියෙන මොකක්ද ගෞතම බුද්ධ සාාසනයක් තුළි පිදිච්චයක ඒ නිසා ධර්මදාානය දෙනවා මේ ගෞතම බුද් සාාසනය කාල දිම මනුශක්කල ස පපිච්ක ටහඳ. එනිසා මම කේක් ගෙඩි කපකපාපො සසර පතන්නේ නෑ ගෞත්තම බුද්ධ ශාසනය තුළදීම නිවනමං අපේක්‍ෂාවෙන් බනාහනා. එ ඒක වටිනාද නැද්ද ඒ වටිනා ඒටි. අදඔන්න වටිනා ධර්ම පරියාාවයක් මං ඔයත්තන්ට දේශනා කරනවා මේ සත්ත සූත්‍ර දේශනාවේ මේක තියෙනවා සංයුත්ත නිකායි සත්ත සූත්‍ර දේශනාව. සම්පූර්ණ දේශනාවන මේ දේශනයි කොට සක්තම යොතන්න කියල දෙන්නේ මුූලාස්ශ්‍රෙකිවට පසිතරට කියවගන්නු නැරන්නේ ඕන තරන්තියෙන ඒසා සූත්‍ර දේශනා කියවගන්නුන්. රූපවේදනා සංඥා සංකාරේසි විඤ්ඥානය යෝ චන්දෝ යෝ රාගෝ යා නන්දයා තන්නා තත්්‍ර සන්තෝ තත්්‍ර විසන්තෝ තස්මා සන්තෝති උච්චතේ න බුදුරාණන්හසේ මේ සත්ත කියන සූත්‍ර දේශනාාවදි අපට දේශනා කරනවා මේ තන්හාාව ක්‍රියාත්මක කරන නිසා තමයි පුද්ගලය උපදින්නේ කියලා දැඟව ත්ත උපත්තියන සඳහන් කරන්න ඉපදීමේ ස්මරණය කරන නුපන්දිනන ඒහනම් ඉපදුන්නේ මොක්කින්දද තන්ාව නිසා මොකක්ද පදුනේ න්න හනම් කාග තන්නාවද අම්මගද න? අන්න දැන් අපි කිය අම්ම හින්දී පුදුුණා කියන අම්ම ඉදද මොකක් දේතු වුණේ ඕබ මේකුතු කර ගත්ත තන්නා ඒ තන්නා ඔෝබකුතු කරගත්තා විපාකයක් ලෙස මව්කුසක් හම්බ වුණ හැබැයි අරගනාපු කර්මය අම්මගේ කර්මද තාත්තිගේ? කාගෙද කර්මේ තමන්ගේ. මොකදද තමන්ගේ කර්මේ. අන්න සංසාරය පුරාවට කරගත්ත කාය සංස්කාර වචේ සංස්කාර මනෝ සංස්කාරර්. ඒක විපාගදන ුญ්ඥාබි සංස්කාරයක්විදට පුඥ්ාබි සංස්කාරයක් දට අනජාබි සංස්කාරයඇත්. ආගේක නිසා තමයි ස්ත්‍රීත්වයද පුරෂාත්මේද දුප්පත්කමද පෝසත්කමද අන්දකමද, පේනකමද ඇහෙනකද නොනැහනකද අත නැතියකද අත කොටකද මොලේ නැතියකද මෙඔක්කෝම ටිකම් කාගද ඇද අම්ම ලැමෝම කැමති දන්ද දරුවකුපදවට නමුත් අද දරු ලෝකෙ පොද නැදද ආං බලන්න තමන්ගේ කර්මේ මොකදද මේකට හේතුව තන්නා ල ුදු න්ර කොච්ච ද නද ලසට මහනන තන්නාව තමයි පුද්ගල උපද්ද වන්නේ තන්හා ජානයේ තිපපුරි සං තන්හා ජානී තිපූරි සං ඒනම් තන්නාව මයිමකදද සත්වය උපාදධ වන්නේ දෙමේ උද්ද වන්නේ කළකට මනුස ජීවිතයතරත්ද දිව්‍යාත්ම උපද්ධ වන්නේත්ම කක්ද ාව ප්‍රතාාත්ම උපදධ වන්නේත්ම ගක්ද තාව බ්‍රක්්මලෝක පද්ද වන්නේම කක්ද. ඒ තන්හාාව පෙට රට මෙරට කොයි රට වනත් අන්ඩජ ජලාභ ජෝපපාතික සංසේජක කිය න අවස්ථාහතර දියම් සත්්‍යයෙ උප දිනවන උප දින්නම ක්නනිසාදම්ම. තහානිසා ඇයි තන්නපච්චය උපාධන අන්න තන්නාව නිසාමො කක්හට ගන්නේ. උපාධානය තන්නා උපාධානය හටගන්න. දැම්බලන්න භාගතනසේ තන්නා ජානීති පරිසං. ඒ තන්නාව නිසාමතමයි සත්‍යය උපද හ දැන් ඔබ ඉපදලෙන්නේ ම උපදලනි සසරමක් නිසා තන්හාාව තිබ්බ නිසා ඒතු ලන් දිවිලෝකට තන්න අවාදාගත්තන ශෝකනයක් පාහමුන්දුරන ගොඩ කාලයකින් දිවවිලෝකෙත් තිය නොමොකක්ද මරණය. ඒකට ලස්සන වචනය ධර්ම ගන චුති කියන එක දෙැ අපට කියනෙ මරණයටට පත්වෙන ව කියෙනනේ ඕ දෙවියන්ට කියන මරණයටට පත්වනා කියලදන දෙවියන් චුති චුතස්භාවයට පත්වෙන දෙැ අපි මැරු නහම දැංගෝ කහල් ලස්සට විග්‍රහ කරනවා සම්මාධීතිික සූත්‍රයේ එක ධර්මනියයක් තමයි මේ මරණය කියන ධර්මනයාය විග්‍රහය විස්තරය ඒක දුන්වහන්සේ දේශනා කරනවා මේ මරණංච පජානාති මරණය ගැෙන දැන ගන්න කියන කාරණාව එතනෙදි විස්තර කරනුවේ දෙවිියක් ුත වෙනවා කියන්නේමක්ද කියන එක තමයි කටි කියන මේකට අදාලායි නමුත් සරල ඔඇත්තැන්නේ ෙටියගුව අපි මැරණකොට තමයි අපි වේදනාවක් නැතිවෙනවා මල පහ පිට වෙනවා වයි දෙවරෝ දින් පපාපු යිෂස්ප පර්ෂ කරල මසාචි කරනවා සේලයින් දෙනවා අප මන වේසකට පත් කරන හුස්මටිකමන්තියාගන් ඔත්තු පවුලි කාගරය මත්දැකීමිඳ ලැතින්නේ මරණයට පත් වවා දෙවියන්ට මොකෝ වෙන්නේ දෙවියන්ගේ තියන වරණ අහිමි වෙලයන ඔන්න බලන් එතට දෙවියන්න කවදක් දාඩිය දාන්නේ හැබැයි දේවාත්මින් චුතවෙන්න කට්වට මොද වෙන්නේ දාදිය වැැක් කරෙන්න්න පටන්ග එහෙනං එතර නැද්ද පිළිකුල අන් බලන්න ධර්මිශ් පරස කරන්න පුළ විදී එතුොට සුවන්ද මල්මාලා ගත දවට ගැනයි නෙදවිවරු එතොට අපේ වගේ උදේට පූජ කර මාල්ටි ගවසට පරවෙනවාගේ නෙවෙයි ඒ දේවාත්ම උපත්තිය ලබ පුතැන ඉදලා ඒ දෙවියන් වැඩ ඉන්නවද අවුරුදු දස් ගානක් ඒ සියලුම අවුරුදු දස් ගාන්ටය මල්ටික පරවෙන්නේ පරවෙන්නේ එතුකට අපට තමයි මේ ලයිට් ඩාන්ඩ තියන්නේ ලයිට්ටෝ් කරන්න තියෙන්නේ අපිට දෙවුරුටම කට තියන්නේ දෙවවුරුන්ට වෙනම්ම තියෙනවා ආලෝකය එකුසලපාක ඒවට කියමනොවද ා ම ඕෝක කිය දිිකනුට කියනපුල නේ හාන්දුර ුන්ක් කියන අපි දැක්කයි යවම කිය නරරි මනුස්සලෝ කහම වෙනස් සිෙච්චයි නැද්ද අපිගොට කටට කද හරී ප්‍රිය මනනාපයියන එතා පාර කෙරල බලන්න හිතුනීමට නැද්ද අපි කීවනතැයි තියනවා ඒ මනුස හරි මාරෝහෝ පරිනම දේ ධාරීනේ අන්න බලන්න එමකක්දම පිනේ විපාකය විපාකයන බුදුරජාණන් වහන්සේ පෙරමඟ වඩින කොට දෙපස්ස සිටින පිරිසටම කොදනේ. අනේ ස්සාමින දිිග වෙලාවක්ින් දල වඩින්න බැ දෙකෙලව ැයි. ඒ තරම් රූපකාය ලස්සනෑ. ඇතු දන්න රූප කොච්චර් ලස්සන වනාදකිව්ොත්හෙම බුදුරජාණන් වන්සි ඇස්පිය නොහල බලං හිටියන. අපි අිකරුත් ස්පිය ොල ලඟින්නේ බුදුහන්ත්‍ර කෝච ලස්සන ඉඩස බුදුරජාණන් සමකද දේශනා කළේ මේ කුණු වෙලා ය ශරය ගැ බලන්න එ පයිකු ම දේනා කර ධර්මය බලන්න එතකොටට මංකුද කියක හම්ක එ දෙවි උරුකෝච්ච ලස්සනයි ආන්ගේ ලස්සනට ඉන්න දෙවිවරුන්ගේ ලස්සන නැති වෙල යනවා ලසන නැතිවෙලා යන දැනිටසිමකක්ද වෙන්න අපි මැරුණට පස්සේ අපේ මේ සරීරයේ පෘතිවිතලේ තියනො ටික දවසක් පොලවේ තියන අපි තිමක මිනී පෙට්ටියක තිබ්බත් මොක තිබ්බත් තියනවා. අපි ක සරස්සාරසා තියාගන්නේ මේ බෙහිෙත්ගාග තවසතියයක්ක තර බැරිදි කෙල්ලත් පුළුවන් ඒේතියාගන්න. හැබැයි කොච්චරතියා ගත්ත තව සටමකද වෙන්නේ. ආවසාන්ට කුණ වෙනෝ අවසාන්ට කුණුවෙනවා පනුවදානො පුපුරණව තනිකරම කුණු ගොඩක් ලෝකෙ නම් ගඳ විශාලම ගඳවරග දෙක්තන එකක් මොකක්ද සරපයග කුුණයි මිනිස්සුන්ගේ මලකුණයි. අධධික ගඳයි. හිතල බන තුර යෝගාච භක්ෂු වහන්සලට සුදුසු ගෝචර භූමියකට කොචට පිළික් න . යෝගාාවච්චර භික්‍ෂුවට සුසසාන භූමිය කෙකි වේ භාගත වන්ස කෙ සින්දලන්න තියන සුදුසුම ගේ දුරන් න එකක්මද අසබය කිවන්නේ බලන්ද අසුබේ කොච්චර කියලා ලෝකති ලොකුම ගද කුණුගද මිනි කුණු ගන්න සරප කුණයි මිනි කුණයි හිතල බල නැනේ එතකට අපේ සරීරයේ මැරුණට පස මේක තියනවා දෙව අන්ගේ මොකද වෙන්නේ තෞතිසාව්‍යස වල් දෙවී අන්ගේ කලේබර යාධානය කර කියන්න පුළුවන් බෑ. එ දෙවියන් චුත වෙනවත් එක්කම අරසරීරක් චුත වෙන පේන්නවත් නෑ කියන ඒක පවානි්‍ය ලෙස දකිනවා කියනවා සම්මාධිතික සූත්‍රයේ එකන දෙවියෙක් වෙලත් මට වැඩක් වෙන්න නෑ මරණය පොදු යුරමයි ඒ මොකක්ද මේ දැග බ්‍රහ්මලෝකෙට ගියත් අරූපි තලේට ගියත් රූපී තලේට ගියත් නේව සංජි තලේට ගියත් ම නසං්්‍ය තලට ගියත් මනුසලෝකටවත් කොහොට ගියත් මොකක්දේ තියෙන්නේ. උපාධානය ඒ තැනම කද කර ගත්තේ. උපාධානය එ උපාධානය නිසානිේද උපාධානය නිසා ඉළකට ගෙනමකදද තන්නාව කරන්නේ වින්දනවලටයි විදීමවලට තමයි අන්න තන්නාව ඇතිවෙන්නේ මොකටද ඇතිවෙන්නේ න විදිී නති දේට දන්න තියෙනවද විී නැතිකට තන්න ඇතිවෙෙන නෑ දැ ඇති හිතන්න කවදාකවත් ගිහිලන ඇමරිකාවේ හැබැයි වැත් උන්ටකා කෙනෙක් කියෙන ඇමරික මාර් ලස්සන තැනත් තියෙනවානේ හැබැයි දැකලත් නෑ අහලත් නෑ මුකුත්මැනෑ ඔබට කිවට කිසි හැඟීමක්ක තියෙනවාද ෑ එතු අපිගෙනමක්කගේද උදාහරණයක් එක්ක කියන්නක ර බොර පාටට දකි නොට වඩාර පැත්ති තියෙන නිල්ම නිල්පාට ආිීත නො යන අපි හිතං මවා ගත්තය එකක් අපි ඒකට ආදේශ කරල කියෙන ඒක වගේ වඩ ඇති කිය ඇත්ත ඒක දෙතකොට ඒක නෙවේ එනමකක්ද අපි තන්නාවෙන් උපාධන කර ගත්තොත් ඇත විඩීම් වලට පත් වනොත් තම ඒතන්ට ඇලීම ඇතිවෙන්නේ ිද නැතන් ලික්ඇති වෙන්නේ අඩමතරම මනසිංහරි බැඳීමක්ඇති නොත්තම ේතන ඇලිීමක්ඇේ මනසිංවත් බැඳ උනැත්තමකොට වෙන්නේ ඇලීමක් කටගන්නේ නෑ ඒකට කිය නොකක්ළ වේදනා පච්චය අතන්හා අන්න බලන්න. බිඳීමනි සාතම මොකක් කටගත්තද තන්නන්නවාටගත්තේ බද නැත්තන තන්නාව කටගන්න ෝද. බින්ි නැත්තන් තන්නවා කටගන්නන්නේ දැවුණන්න විදල් විදල විදඳල් ගත ේවල්ටේන දැමගු ත්න කිය හදලසන උදාාරන තේරෙන්නවා. ටිකක් මේ කාන් දෝලනයක්වෙේ දන්නෙත්ද. දැංගුන විඳීනවා විඳපුුව එකක්තමම කක්ද. අපි දරුව හැදවා හදලා වැටිවැට ඇවිදිනටි වින්ද මකද විද අනි දැ අංගිලන්දාරරි අඩිය තිය ඇවිදිනවා නංග. අමල ටිලිෆෝන් කලකි වෙනද කිව්වා. දැන්නම් මුනින්දානවා මොකක්ද කළේ දැ වින්දා විින්දමින්දා මොකක්දනේ තන්නාවට බැඳුරද නැදද. බැදුුා මකක්ද තන්නව අනුන්ගේකක් මගේ කර ගත්ත පුතාදුව කියලා. ඔබ ගැඹරින් අධින කලා බලන්න මේකන මේ දදුුණේ ඉස්කෝූල යන්න පුතාදුව ඉගෙන ගන්න පුතාදුව හබැයි අම්ම හිත ඇතුළි හැදාගත්තමකක්දේ මගේ පුතා දොස්තර කෙනෙක් කරනවා. එයානි දොස්තර වෙන්නේ. නමුත් තන්නාව කෞුරුගවත තියන්නේ. අම්ම තාත්තගාව. ඒ තන්නාවේ ප්‍රමාණයට දැන් ඔන්න කසාත බන්දලත් දෙනවා. දැන්දීලත් කියනමකක් කියලද බැන්දල දුන්න ලොකු සැනසීමක්. න්න මොුණපුුරේගෙනලා ආය ඔොඩක් කියෙන් තියෙනවා දැම් මොකද කරන්න අර දුවයි පුතායි දෙන්න වවෙෙන් වෙච්චි දුක ආප හොඩක් කෙතියාගෙන ඒ කොල්ලගේ කෙල්ලෙ දරුවා හදලා ඒකතුළ ොහයනවා විඳීමක් මෙතැන තමයි මට සැසීම තියෙන්නේ. නිකමට සලබර අඩුබි ජීවිතය තුළේ ඕකනෙමේ දනේ ඕකයි ඊට පස නොකෝමටික ල බෙල් ඒ මටක්ම ලස්තල වෙන ටකටයන ඔබත් තන වෙනකොට බා පහ කියෙනනමොකක්ද අ මට වැරදුනා නොව එකක්වත් මල්ලඟ නෑ. දැගෙන තන්නාව නිසානම ුදුක ුණේ තන්න නිසාම ුදුකුනේ. තන්නාව නිසා දුක හටගැත්තේ හැබැ දැමක වච් නකිකවට ඔටක තමටික් තේරුගට හොට හිතන්ගේ දැග හිල්ල. අනුම්න දරු කනෙ තමන් ගෙද. ග න මට න ට නොන දැනර පිසුන දවත්තින්න නො එවාා කිය දවල් කොච්චර කරනාදන එක ලෝක හැට ඒන මට කියල කෙනෙක් නැත්තන් මට කියලා දරුව කියන්නේෙ කොහොමද තන්නාවනි සාමයි මොකක් කටගන්නද දු ඒ දැම්බලන්නකෝ එකනෙක් කෙටියොත් එක දුකයි දෙන්නේ කෙටයොත් දුක් දෙකයි දාදන කටියයොත් දුක් දහයයි හම් ප්‍රමාණයට හැටිය දුක වැඩි වෙනවා දඩ වෙනවාද දුක වැඩි වෙනවා ප්‍රමාණයට වඩයින්දීනමකද වෙන්නේ දුක වැඩි වෙනවා වේදනා පච්ච තහා විඳීම නිසා තමයි මොකක් කටගන්නද තන්නාව ආගේ තන්නාව තමයි හාමසිදගෙන මසටගිහි මස සිදගෙන ඇටකින් ඇට සිදගෙන ඇට මිදුල වල තැපත්වෙනමක්ද දරු සෙන හස කියන තන්හාව. ඒතිද උන්නේ තන්නාවතම ඉගුල්ල දැන් මහා බෝසතාණන් වහන්සේ මකක්ද රාහුලෝ ජාතං බන්ධනන් ජාත ඔය බැඳීමන සුදුසු බැඳීමක් නෙවෙයි. ඒනිසා උහන්සසිතුව දැන් හිනාහා උනතා හිනහවටමම් බැඳෙනවා දැක්කා දැක්ක තැනදීම හිතුවා ඕකට බැඳුනොත්නං බැඳුනම තමයි ගැලවෙන්න හම්බ වෙන්න. ඒ අන්ද කියපුකමන යන්න දුන්නද නෑනේ. අශ්වයාගේ කකුල් හත අල්ලග නිටියකිෙන මාරය හිල් එඩ දෙන්නේ නැති වෙන්න යන්ඩ නොදී වහසේ අන්ඩපා කියලා කකුල් හත අල්ලග හිටිය කියෙන පණන්න දෙන්න නැතුව කිව මාරය උඹ දැනගත්ත මං අල්ලග නින්නෙ කියලා මට ඕක නිදහස් කර පයන්න ඕන කිව. අප අපට යන්න පුළුවන් පුතා නිසා බනහන්න්න බැරිවිච්චලවල් කොච්චරැද. දුව නිසා බනපදයක්හා ගැන්න බැරිවෙලාවල් කෝච්චරැද්ද. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසාහ රැක ක්ෂ කටයුතු නිහ ුතුකන් අයිතුක නිසාහ කොච්චර බණහනකට අපිට මගේ අරුණාද නැද දෙකර ැගහිතල බලන්න ඒ එතර වෙනක ලේසීද. ඇට මිදුලු ඇතුළේ තැන්පත්ති චිත්‍රෂ්නාව දුරු කර ගන්නවා කියන එක හරිමාමාර හැබැ අමර කියල නොකරඉද හ කියනවද න තන්නහා පච්චයා වේදන පච්චය තන්නා විඳීම නිසා සැපවේදනා දුක්වේදනා දුක්කම සසුක වේදනා විඳීමම් තුනක්කු ගන්නනවා අධර්මය සැපවේදනා දුක්වේදනා දුක්ක මසුක උපෙක් කවේදනා කියල විග්‍රහ වෙනවන දිංගෝග වෙන ධර්ම පරියායකෝකම දේශනා කරන් පුළපය ගානක් මොකක් වනත්මකද සැපවේදනාවක් නිසා හරි දුක්වේදනාවක් නිසාරි උපෙක් කවේදනාවක් නිසාහරි තන්නා ට ගන්නවද නැද න්නාව හට ගන්නවා තන්නාපච්ච උපල් අන්නට තන්නාව නිසා තම අල්ල ගන්නේ මොකක් දල්ලගන්නේ මගේ මට මම ආත්මයි කියලා ඒක ඇතැන තෙරුණ දැන් උපත්ති ද අපි පුදුුණනෙන් ඉපදිලා ම මල්ල ගත්ත මම කියල කෙනෙක් නීතියගම චන්දිම කියම මල්ලගත්තට පස්සේ ඇත්තට මම කියල කෙනෙක් ඉන්නවාද හැබැයි ම අල්ලගන්න ඇද මම ආං බලන්න හැබ අව බෝධීකට පත්වන ශ්‍රාවකයක් දකිින්මකදද ධාතු වශයෙන් දකිනවා. ආයතන වශයදකිනවා ධතු වශයෙන් ආයතන වශයෙන් දකිනකිෙනාට මේ කතාහරි පරපුුවන් බැරිද පුළුව හැබ ඒකට ලොකු ගමනක් තියන ධර්මය යන්න. තන්න ආපච්ච උපාදානං උපාද අල්ලා ගන්නවා. ගේ නිසා අල්ලගත්න නිසා තමයි සත්ව යට කියන්නේ රූප විඳීම් හැඳිනීම් චේතනා දැනීමලට කැමැත් ඇති වෙනකොට රාගෙන් සතුටු වෙනවා මොකද සතුට වෙන්නේ. රාග විඳීමෙන් රප රාග ශබ්දරග රස රාග ඉෂ්පර්ෂර රාගොලින් හටගන්නද රැද අන්න රාගෙන් බෑඳෙනවා. ම කාද කරන්නන්නේ රාග තුල සතුට වෙනවා දැන්ඟරල් අල්ලා ගැෙනීමනි සමකද වෙන්නේ සාතුටට වෙනවා මට පුත්තු ඉන්නවා මට දේපල තියනවා මට යනවාන තියනවා මට කීර්තිය තියෙනවා මට ප්‍රසංසාාව තියෙනවා ම මෙහෙම කෙනෙක් කියලම කද වෙන්නේ. අල්ලගන්න අන්න බලන්නසව භාවේ ඉරි පසක නොකක් කියලාද. ඒ තන්නාවෙන් සත්වයා තන්නාව නිසාමයි බුදුහාන්ද්‍ර දේශනා කරන ඇයට සත්වයා කියලා. එ සත්වයා කියල කියෙ කාටද තන්හාම යුක්තකන්ටැම් අරයට පතුර පිරුට පසැපිෙන පතුර කලය කියන. වහලොකුයි බිත්ති හතරයි කාමරයෙකක් ඇදම පසපියකටකිෙනමක් කද කාම්බරය කියනවා ගෙදරක ඕන දේව ලොක්කම ඇැදව පසපින එකදගෙදරක් කියනවා රෝධික න්ජිනක චසයකයි ොඩිියකු සීටිකයි ුක්කානමක ොක්කමටික දැමට පසපිකට කියෙන වානය කියලා. සත්වයා කියල කියන්නේ කාටද සත්්‍යයා කියල කියනවා රූප විඳීම් හැඳිනම් චේතනා දැනීම් කැමැත්තෙන් රාගය සතුටවීම ආංගේ තන්හා වන්ගෙන්ගේවට බැඳෙන කෙනට කියෙන කවුරු කලද සත්යා එනම් මෙව තියන නගේ අට කෙන කවුරු කද සත්වය හෙන සත්්‍යය වුනේ මකක් නිසාද තන්ාවමයි සත්‍යය ලෙස දකින්නේ කවුද තන්හාාවමයි. ඒ නිසා කියනවා සත්තුෝ සංසාරමා පදී ඔ ඒ ගන්නනවා සසරට මෙලනොක් කියනො තන්හාාව හින්දා ඒ නිරයට යන්න වෙනම ගක්ඉද තන්නාව නිසා බ්‍රක්්මලෝකට යන්ඩ වෙනමගක් නිසාද ඒ තන්හාාව නිසා දිවිලෝකට යන්ඩ වෙනනිමක් නිසාද. ඒත් තන්හාාවනිසා මනුෂ ලෝකට යන්න්න වෙනමක් නිසාද. ඒත් තහාාව නිසා තිරිස ලෝකට යන්නඩ වෙනිික ොටද ඒත් තන්හාව නිසා බුදුන් හසේ දේශනා කරනවා සත්වෝ සංසාරමා පදී සත්වයා සසරටේල බෙන්නේ එම් මොකක් නිසාද තාවව නිසා ම ඇත්තන්ද මාත්‍රෘකා කිවන්නේ මොක්ද මාත්‍රකාකිවේ සත්වයා සංසාරයට යන්නේ මොකක් එෙන්දද කියල කියල දෙන කිව. අන්න එහ මොකක් හේතුව තන්හාාව එ තන්නාව කලෙනන ගොඩවල්ද නෑ. තන්නාව කලැන මේ මේ දේවල් කියල කියන්න බැමනුවද තන්නාව කෙල කියන්න ඇහෙ දකින්න රූපයකට ඇතිවෙන තන්නා අන්න බලන්න ස සැරහැදෙන වෙති. එනම් අමතාත්තද සංසාරය හදන්නේ. නෑ කෞදදහදන්නේ. තමම්ම හදාගන්න දැහිතල බලන්ට හෙන පූලිමි එකක ඉන්නකට දේශයනවා කෞදද හදාගන්නේ. තමම්ම තන්නා වදාගන්න. ඔට ධර්ම කතාමිතනව කරන මෙන. ලෝක අපිට ලැබෙන් අපි දෙයක් කරලා තියෙනවා නම් ගලී ගහලවත්තය වලක්වන්න බැක්කිසිීම කෙනෙකුට. අපි හිතනවාන්නේ නෑ කියලා දැං ඇත ත ලබලන්න සැලසුමකට කරු වැඩද තිෙන්නේ වෙත මීට අවරුද්ධට කලින් හිතුවද මේ අද දවසේ. මේ දස් විසි දෙකේ හත්ත නි මාසේ විසි වනිදා දේ නමට මම බණක් කියන්නවා ප්‍රඥානාලිකාවකල මීට අවුරදු දෙක්ක කළින් හිතුවද කෝහෙන සැලසුම අපි හිතන පුංචි පුංචි දේවල් වු නම අපි සැලසුමකට යනායි කියල. නම ඉපදුනේ අනුරාධපුරේ ජීවත් වනේ නුවර දැන්වැඩ ඉන්න කොළම්බ අපඉ ඩස්කෝල ල සලසුන් කලද කොට න කිය මේක තමයි ලෝකී හැට අපි කරපු දේවල් අපිට ලැබෙන්ඩ තියෙන දේවල් හෙම වලක්වන්නද බ ඒ කාටවත් තලක්වන්න මේ ඔක්කෝමටික හදාගත්තේ අපි එ ඔක්කෝමටික ගිවන්ටත්නි කවද අප ඒ නිසා තන්නාය ජායී සූකෝ තන්නාය ජායතිී බයක් මේ තන්නාව නිසා තැමකක්ද ශෝකය හට ගන්නේ ශෝකය කල ගැන මේ ලෝකයේ මේ විඳින ශෝකය න සසර නැමැති ශෝකයේ විඳින්න වෙන්නේ තන්නාව නිසා. තන්නාය ජායතී බය මෙහෙට උදාවෙන ඉර ගැන බය වෙන කෙනවෙයි. ඒන මෙත සංසාරය නැමැති බය. තන්නය විප මුත් අස්ස. මේ මේ කියන රූප විඳී හැඳි නීම් චේතනා දෙනීම් කැමැත්ත මෙවා විප්ප මුත් අස්ස මේ වගින් දුරුවෙන වනං. ෝකින් දුරුවෙන්න්න බරි දෝකින් දුරුවන්න තින හොන්දම මාර්ගතමයි ධර්මමාර්ගය. මං ඇත්තට යෝජනා කරන එක බනක් එක වතාවක් අහන්න නෙමේ එක වතාවක් හතරවතාවක් වත්තාහන් එක බනපදය එක මහතර පාරක්කිිතරන් තුර ලස්සන තැන්ටිකක්ව ඇතැන් එකතුේ පි කියට බණමට කට පාඩන් කියල ආන් ඒතනටහන් මඔට යෝජනක න අවිවේකයි වෙන්න පොළවා. ධර්මය කොතනක දවත් කියලනෑ ඒකම තැනකින්දගන්න බණහන්න ඕන එක මීරියවවකිරේෙමන කුම්රු කොටකට හිටපු මිනිසු නිවන් දක්නන්නේ. හරක් බල බල හිටපු මිනිසුන් බනකිවනේ පැලේ හිට මොනු ෙට බුදුහහාඳදුර ණටිකකිවනේ ධනී ගෝප සූත්‍රවාගේ එ අපට අම්මලට බැරිදි කුස්සි උයුවයේ බනටි කහන්න වාහනේ පදවපදව බණටිකහන්න ඒ නිසා කොතනද තැන ලැබෙන්නේ ලැබෙන තැන දිහන් ආංගේ බනාහනකොටට හම්බවෙයි තන්නාය විප්ප මුත් අස්ස මේ තන්නාවෙන් ගැලවෙඩ ෝ නෑන දගේලා එතකොට ඇට මිින්දුලු ඇතුලේ තම් පත්වෙච්චි දරු සනහසත්මක් වගේද කුරුලු පිහටුවකට ගෑ විච්චි ද විි වගේ අතාහරන්න පුළුවන්. දැන්න අතාහරන්න බැරි දැන් අරුදුව බයි ඇති දැන්පයම මවදාලායගේ. දැන්තමයි බැරි දැන් බැරිමකක් නිසාද. තාමයක අව බෝධි නැති නිසා. හොන්ඳට බනහල බනහල බනහාල බනාහල ජීවිත එතට පත්වුණනාට පස්සේ හරියට කුරු ිහාාටුවකට දූවිලි ඉතියාගන්න බැරුවයා ගසාධදානකට හැලෙනව වගේ ඇට මිදුලු ඇතුළේ තැන්පත් තිච්චි දරු සෙනාස වෙස්සන්තරාත්මය අතෑරයට වගේ අ අහරින්න පුළුවන්. හැබැයි බණපදේ හැනකම්මකක්ද කරන්න ඕොන්. ඒ බණපදේ හැනකම් බණටක අහන්රුවන්. ආගේ බණපදේ ඇහිච්චි අය තමයි. කන්දකේ ගාගන හිටපු නලාව පැත්තකින් තියල දොස්තර මහත්තුරු පැවිද වුණා. දොස්තර කෙනෙක් වෙන්න කොච්චර උත්සාහ කලාද. මේේ උඩි ඉඳගන්න පාඩන් කලා විශ්වවිද්‍යාලට ගීල විභාගලි ව්වා ඒ විශේසඥ වෛද්‍යවරු වෙන්න. උත්සාහ කලා අවසාට මොකොද වෙන්නේ දාගත්ත කන්දෙකට ගහකත නලාව පැත්තකෙන් තියල කහාවත දැරුව මොකක්කිදද. ආන් තමන්ගේ ජීවිතය ප්‍රගුණ කරපු බණපදය හිච්ච වෙලාවක. ලුවට හෙල්මට එකක් දාගන පාර ඉඳගන විශාල බිල්්ඩින් හදන්න ඉංිනීරෝලු පහල වනා අවසාටමකද කළේ ඉස්සියල්ල පැත්තකින් තියල තන්නාය විප්ප මුතස්ස මේක නේද මට මිදට තියන මග කියල පැවිදි වුණද නැ්ද පැවිදි වුණා. සාකී වංශිකය කෝලී වංශිකය කියන උපත්වීම වංසක්කාරමිනිසු. උප්පත්තිීම වංසක් අරමොකෝ වනේ. නාල ජාතකයේ දේශනා කරද්දී මොකදුණේ මෙනමි තිබුණු රාගය නැති කරල දාල සෝතා පන්න වන කෝ බැඳුණ බැඳුේ හැබැයි යි බනපද ඔබට ඇහැනකං ඔබ බණටි හන්න ඕන. ඒ ඇහැනකං මගේ යෝජනාවන කිස්සිීම කෙනෙකුට දේශකරන්න න්න පත්දේශකරොත් හමිකුණුගුට වෙ දේශකරොත්? කුණුගොට මයි අයිම කොට මිතැටෙන්නේ එනිසල් ලැබ ැහැම වෙලාවකති බ බාණක් කකාහ්ඩුව ඇත්තව එමි ප්‍ර්ඥායක YouTubeුබ එක බන තියෙනවනේ බෝන තරම් බණහන්නකොට පුළුවන් වාහනේයට එකක බ්ලුටූත් කරගන්න ගෙදර කුසි දැන් ඔය වගේ අරමං ංගැන කියනෙකුත්මං වසලෙක්වෙනවාන නමුත්ම කොට ඉගෙන ගන්න නිසා කියන්න මේ මගේ අමට මං බණහන් හදල දීලා තියන්නේෙ කුස්සීනගෙන බණාහන්න ක නහතර කහ ටක් කියල දෙන්න කිය ති රටරක ට කිය දුරු හවල් සූත තම න ද මට සූත්‍රක යද පාන්න දර මන්කනය ඇත්තනේ දේකතමා තිබ්බ කියල ඔච්චර බනාස්සවල අවුරුදු දෙකක්ක තර බනාස්සලා මෑතකද මට කියනවා මහනුනානං හරි කියෙල මට හිතෙනවා කියලා මොකන තවාහන්න කියලා අපට ගැලවෙෙන තැන කොත්තනරය හහිද නැද්ද ඇහෙනවා අහන්නතු හිටියයුත් කවදකවත් ගැලවෙෙනත ැෙන්නේ නෑ හරියට අපි මේ ගිනි ගන්න ගිනි ගොක් තුළ ඉන්න මෙහු ගින්න වා ම මෙහු ගන්න නොයිස්සරන ගන්න පිසු ගින්න උඩිනු ගින්නන ටිනු ගින්නනවා කෙනෙක් කෑ ගහල කියනවා ඇරිල තියෙ මේ පැත්ති දර ඉන්න මේ පැත්තර වරල්ල කියලා ආගේ ඇරිච්චි දොර කියන්න දරමේ. හරියට පාර යනකොට ඔබ අතරමංග වෙනකොට ඔබේ අතේ තිබුණ ොති ස්මට ෆෝර්න එකකබොමකොද කරන්න Google එකට කියලා බලන මැප්පකින් ට යන්න ඕන තැනම තැන යන්න පාරක්කත් ේද කියලා අහන්න කෙනෙක් නැත්තං ඔබට තිෙනෙ එකම මාර්ගය තමයි ධර්ම මාර්ගයනි සහොන්දට බණහන්න තන්න තන්නාය විප්ප මුත් අස්ස පයිංගහලදාන්න පුළුවන් තන්නාවට ධර්ම ශ්‍රවනය කරන ශ්‍රාවකයට එයට ලෝකෙ දකින හැම දේ මෙය දක්කින අනිත්‍යයක් විදිහට ම රගත්තදේ මන්ගේ වන්ද මන හාමුදුරුවනේ මහත්ත්‍යය බියව්වත් මොක් ධහඳරන්නේ කොරගත්ත කරම සරකග වෙනොක්. දරුව කරන පියහකින් ඇන්න කෙළිතන් ඒ දරුවට වයිර කරන්නේ දෙමකක්ද. මගේම බඩේ තියාගෙන එදා ජාසත්ත කුමාරය හැදවන මට මොකෝ වෙන්නේ මේක තමයි මගේ කර්මය හැටි. සබ්බ සකල මනාාව දරුව රගන දෙම අපපි පාර දාල වැඩිටි නිවාසකටල ඉන්නකොඩ. ඒයාම්මට තාත්තරත් මේ බන පපදය හැන්න පුළුවන්. ඒයම්ම තාත්තත් හිතන්න මොකක්ද. සසර වගා කරපු දෙමන්න එලනො මම කොච්චර සත්තු පාරට දල දා නැද්. කොච්චර දෙමමාපිය දරුව බේදබින්න මේ කරම මේ ගෙබනවා. මීට වඩා කරමේ මට තවයි අතීති අනාගතයට ප්‍රබලයි මං ඒවිවට කුතු කරගන්න කියලා තන්හාය විප්ප මුත්තස්ස තන්හාාවෙන් දුරුවෙන්. ඒකනට මොනු අද නැත්තේ. නත්ති සෝකෝ කුතු භයන් එයාටාය ශෝක වැලපීම් ඇඩලි දෙඩීලි. නැති වච්චන මුකූත්මැනෑ හරියටකොයි වගේද. මඩෙන් එලියට ආපු නෙලුම්මලක් මඩවලතවරෙන් නෙ නැතුව ජලී තැවරෙන් නෙත් නැතුව පිපිනෝ වගේ ගෞතම බුද්ධ සාසනය තුළ එයාට නිර්වාණ දවාරය විවෘත වෙන. ඔබට දේ නිර්වාණ ද්වාරය දොරට විවෘතවෙන් මේ උත්තුම් ධර්මය උපකාරයක්ම වේවා සාධ සාධහු සාධ. ධර්ම දානමය කුස ලේසිද්ද කරමින් අපිරැස් කර ගත්තා උප ල ධර්මය අංක එක සේ පනස්නමේ වඳුරම් මුල්ලවත්ත. පානදුර ලිපිනේ පදිංචි අයි ඒතන්වුවර මහත්ම මෙම උතුම් ධර්මදාන මේ දායකත්වය දරා තිබෙන ඔබතුමේ ඇතුළ පවල සත්පුරුෂම දෙෙනනාටම නිදුක් නීරෝග සුවපත්භාවේ චිරජීවනේ දිගාසිරි සම්පත සැලසිත්වායන සාධ සිතින් ආශිර්වාද කරනවා. අද ජන්මදිනේ දවසද අපි තාමත්ම සත්පුරසිවසහි පත් කරනවා සොහොයුරිය. ඇැමිලාට සහ ජුනිමාසේ විසි වනදිනට ජන්මදිනේය දෙන සිරිමවන සොහෙවරාටද පවලේඥා තින්සානෙකුති මිත්‍රාදීන්ට ද මෙ පින් කුසල් නිදුක් වෙන්න නීරුවෝගී වන්න සුවපත් වෙන්නම උපකාරයක්ම වේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිවරවාද කරනවා. ම පියන්න තුළ පවලේ ාතින සානි කුත්මිය ග ඥාතීට මිත්‍රාදීටද. යම් අහ ගිස්ථානෙක ඇත්නම් පින් අනු මෝදං වේවා සසරගමන වාසනාවන්ත කරගන දුක් දුරරගන අමාමහනිවනේම සැනසුමල බත්වා යන ප්‍රාර්ථනම සිද්ධ කරනවා. ධර්මස්්‍රවනේ නිවන් අවබෝධ පිණිසම ලෝකවාසියම දෙනාටමත් අප හැම දෙනාටමත් මෙ පින් නිවන් දොරොටුවක් බවටම පත්වේවා යන ප්‍රාර්ථනාවෙන් ව ඇත්තෝ ආශිරුවාද. කරනවා රැස්කරගත්ත කු සල ශක්තිය. ප්‍රඥානාලිව සඳහනු ශාෂනා පවත්තන තිගවරවනිය නායි කා මුදරුවන් වහන්සේලාටද පණ්ිත හාමුදුරුවන් වහන්සේලාටද ලෝකවාසේ මහ සංගරත්නයටද. මෙලවයාාපත පරලවයහපත දෙලවයාපපුතු දවිී සංසාරදුකින් අත්මි දෙන්නටම මේ කුසල් පාරමී ධර්මයක්ම කරගනිත්වා. සාධූ සාධ සාධහ. ආකාසට්ටා ්චබුම් මට්ා දේවානාගා මහිද්දිිකා. carré Punyan tanganemu ditwa cirang rakhang pelo kea senang cirang rakhang tuam medis senang cirang rakhang tuang sada hemen tiwan saranai